සිකුරාද සිරස්තල අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව හත දක්වා ඉහළට දීවරයින් 260ක් මුහුදේ අතරමං වෙයි ගිනිගත් තේනේ නායයම් මෞබිමේ ගොඩ ගැසුණු එංගලන්තයේ කසල යලි එරටට යවන්නේ මධ්‍යම පරිසර අධිකාරියෙන් නියෝගයක් රතු නිවේදන නිකුත් කළ අර්ජුන මහේන්ද්‍රන්ගේ නම ජාත්‍යන්තර පොලිස් වෙබ් අඩවියේ නැහැ අධිකරණයේදී කරුණු හෙළිවේ මහා සංඝරත්නයට අපහාස කළ රාජ්‍ය ඇමති රංජන් දෙපා මැද සමාව ගනි කලගිනි හේනේ සිද්ධිය පිළිබඳ කොළඹ අපරාධ කොට්ටාසය පරීක්ෂණ ආරම්භයි This is Ava Verana, Prime Time, with Naomi Fernando and Kalindu Karuna Ratna. Live from Studio 24 in Colombo. Aibovan, Obekwane Sri Lankawe Anka Eke Saha Vishwasaniyama Puwath Vikashaya, Adaderna 6:55 Samagai. දෙවෙනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් පවුල් 89කට අයත් සමාජිකයන් 341ක් ආපදා තත්වයෙන් පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කළේ. මේ අතර පුද්ගලින් 260කට ආසන්න ප්‍රමාණයක් රැගත් බහුදින දිවර යාත්‍රා 44ක් අයහපත් කාලගුණය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව ගැඹුරු මුහුදේ රැඳී සිටිනවා. මේ දිනවල දෙවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වයට හේතු වී තිබෙන්නේ වාර්ෂිකව මැයි සිට සැප්තැම්බර් දක්වා කාලය තුල සිදුවන නිර්තදිග මෝසම සක්‍රීය වීමයි. කෙසේ වෙතත් දිවයිනේ උතුරු උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල සෙල්සියස් අංශක 36ක තරම් උෂ්ණත්වයක් පවතිද්දී දිවයිනේ නිර්තදිග ප්‍රදේශයට මිලිමීටර 253ක තරම් අධික වර්ෂා පතනයක් ඇදහැලීම විශේෂත්වයක්. මෝසමේ බලපෑම හේතුවෙන් බස්නාහිර දකුණු මධ්‍යම සබරගමුව වයඹන පළාත්වල ඊයේ පැයට කිලෝමීටර 70ක තරම් තද සුළංද බලපා තිබුණා. ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ සඳහන් කළේ අධික වර්ෂාවත් සමග නුවර එළිය, රත්නපුර, කළුතර, කෑගල්ල, මහනුවර, මාතර සහ ගාල් යන ප්‍රදේශවලට නිකුත් කළ නායෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් බලපැවැත්වෙන බවයි. ගත වූ පැය 24 තුල මිලිමීටර 253.5ක වැඩිම වර්ෂාපතනය නුවරඑළිය දිස්ත්‍රික්කයේ හපුගස්තැන්න ස්ටේට් ප්‍රදේශයෙන් වාර්තා වුණා. මේ වර්ෂාවත් සමග අදාළියම දෙකට පමණ හැටන් ගිනිගත් හේන නගරයේ වෙළන්සල් 10ක් මහවැලිගඟ දෙසට නායගොස් තිබුණේ මේ ආකාරයෙන්. මෙලෙස නායෑමට ලක්ව තිබුණේ ගිනිගත් හේන පොලිසිය අසල ගිනිගත් හේන මහනුවර ප්‍රධාන මාර්ගයේ කොටසක්. මෙහි දෙමහල් ගොඩනැගිලි වලින් යුත් සිල්ලර වෙළන්සල් කිහිපයක් අවන්හල් දෙකක්ද තිබී ඇති අතර වෙළන්සල් සේවකයෙකුද අතුරුදන්ව සිටි බව පොලිසිය සඳහන් කළා. ඔහුගේ සිරුර යුද හමුදාව පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව අද පෙරවරුවේ සොයාගැනුණා. කෙසේ වෙතත් ඔවුන්ට එම ස්ථානයෙන් ඉවත්වන්නේ මීට පෙර අවස්ථා කිහිපයකදීම ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය දැනුම් දී තිබුණේ මෙහි ඇති නායාම අවදානම හේතුවෙන්. ආගර පතන ප්‍රදේශයේ ඇලමාර්ගයක් හරහා ගමන් කරමින් සිටියදී සැඩ රළ පහරට ලක්ව අතුරුදන් වූ පාසල් සිසුවියන් දෙදෙනාගෙන් අනෙක් සිසුවියගේ සිරුර අද සොයාගැනුණා. පැවති අධික වර්ෂාව හේතුවෙන් ගුරුගල්ලොවේ ජලාශයේත් වාන්දොරටු දෙකක් අඩි දෙක බැගින් විවෘත කර තිබෙන අතර සැඩ පහරට හසු වීමෙන් ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා එහි සවි කර තිබූ ආධාරක ගසාගෙන යන අයුරීමේ මේ අතර කළුගඟ සුළු ගංවතුර මට්ටමක් දක්වා පැමිණීමත් සමග ඊයේ රත්නපුර ප්‍රදේශයේ ජලයෙන් යටව තිබූ පහත් දිම්වල ජලය අද වන විට පහත බැස තිබුණා. බස්නාහිර දකුණ මධ්‍යම සබරගමුව සහ ඌව පළාත්වල ඊයේ හබාගිය පැයට කිලෝමීටර් 70ක පමණ සුළං හේතුවෙන් ප්‍රදේශ රැසක නිවාස හා දේපළ හානි සමග ජන ජීවිතයට බාධා එල්ල වුණා.
ගලකිස්ස ටෙම්පල්ස් පාරේ පිහිටි විදුලි වැහන් අධික සුළං තත්ත්වයට හසුවීමෙන් ගිනිකන් ආයුරීමේ. මහනුවර මහියංගනේ මාර්ගයේ තෙල්දිනේ ප්‍රදේශයේදී යතුරුපැදියක් මතට ගසක් කඩා වැටීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණා. මේ අතර සූරිය වැව කඳවුර පෙදෙස ප්‍රදේශයේදී නවතා තිබූ ත්‍රීරෝද රථයක් මතට ගසක් කඩා වැටීමෙන් කුඩා දරුවන් දෙදෙනෙකු හා කාන්තාවක් ජීවිතක්ෂයට පත් වුණා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණේ වයස උරුදු 3-9 අතර වයස්වල පසු වන දියණියන් දෙදෙනෙක් සහ 31 හැවිරිදි කාන්තාවක්. පැවති අයහපත් කාලගුණයෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පාතේගම සහ බලපිටිය අතර දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීමෙන් එහි ධාවන කටයුතු වලට බාධා මතු වුණා. එමෙන්ම අලුත්ගම දුම්රිය ස්ථානයේ නවතා තිබූ දුම්රිය මැදිරියක් මතට ගසක් කඩා වැටී තිබුණේ මෙලෙසින්. ඊයේ පස්වරුවේ ගාල්ල මුහුදු ප්‍රදේශයේ රළ පහරට හසු වූ නෞකාවක් රූමස්සල ගල්පරයක ගැටී තිබුණේ මේ අයුරේ. ලිංක ප්‍රවාහනය කරමින් තිබූ ශ්‍රී ලංකා ග්ලෝරි 2 ගෝ නැමැති එම නෞකාවේ සිටි පුද්ගලයින් 9 දෙනෙකු ආරක්ෂිතව මුදා ගැනීමට නාවික හමුදාව සමත්ව තිබුණා. ටොන් 10ක් හා 15ක් අතර ප්‍රමාණයක් තෙල් ප්‍රමාණයක් මේ නැවේ තියෙනවා. තෙල් යම් කිසි ආකාරයකට මේ අධික රළ පහරක් දැක්ක මේ ගලවල ගැටීම සමග අනිවාර්යෙන් බොනවිස්ට කොළල් පරේටත් ඒ වගේම ප්‍රදේශයේ තියෙන සම්පූර්ණ සාගර සම්පත හානි වෙන්න පුළුවන්. නාවික හමුදාව පැමිණීමට පෙර ඒ අසල සිටි ප්‍රදේශවාසීන් නෞකාවේ සිරවුවන් මුදා ගැනීමටත් උත්සාහයයි මේ. මේ අතර දීවර කටයුතු අමාත්‍යංශයේ පවසන්නේ කුණාටු සහිත කාලගුණයත් සමග ශ්‍රී ලාංකිකයින් සහිත යාත්‍රා 44ක් මෙරට ළඟාවීමට නොහැකිව ගැඹුරු මුහුදේ තිබෙන බවයි. ඉන් යාත්‍රා 30ක මාලදිවයිනට ආසන්නයේ පිහිටා ඇති අතර සෙසු යාත්‍රා 14 තිබෙන්නේ ඉන්දියාවට ආසන්නයේ. එම යාත්‍රාවල දීවරින් 260කට වැඩි පිරිසක් සිටින බව දීවර කටයුතු අමාත්‍යංශයේ පවසනවා. දවස් 5කට කලින් තමයි යාත්‍රා පිටත් වුනේ. දැන් මෙතන පවතින කුණාටුවත් එක්ක හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරලා මෙතන දීවරින්ග සහ යාත්‍රා බේර ගැනීමට තමයි ප්‍රථමයෙන් අපි වැඩ කටයුතු සලසන්න කියන්නේ. කෙසේ වෙතත් දීවර කටයුතු අමාත්‍යංශය පවසන්නේ මේ සම්බන්ධයෙන් දැනටමත් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයත් මාලදිවයිනේ තානාපති කාර්යාලයත් දැනුවත් කර ඇති බවයි. අපි මාලදිවයින රජයත් එක්ක සාකච්ඡා කරලා අපි අවසර ලබා ගත්තා. මාලදිවයින වටා තියෙන මුහුදු තීරයේ තියෙන බෝට්ටු මාලදිවයිනට අල්ලන්න. ඉතින් බෝට්ටු 20කට වැඩි ප්‍රමාණයක් දැනට මාලදිවයිනට වරායවලට සේන්දු කරන්න අපි අවසර අරගෙන තියෙනවා. මේ අතර වයඹ, බස්නාහිර, නිරිත සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල පවතින වැසි සහ සුළං තත්ත්වය ලබන 21 දක්වා බලපැවැත්වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඉදිරි දිනවල කාලගුණික තත්ත්වයේ ඊයේ දිනයට සාපේක්ෂව අඩුවීමක් තමයි තියෙන්නේ. විශේෂයෙන්ම බස්නාහිර, නිරිත දිග සහ දකුණු වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුදු තීරවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70-80 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. ඉතින් ඒක නිසා අපි දීවර සහ නාවික ප්‍රජාවකින් ඉල්ලා සිටිනවා එම වෙරළබඩ තීරවල දීවර කටයුතු වල යෙදෙනකොට මේ අවධානම් ගැන තේරුම් ගන්න ඒ දේවල් කිරීමට. මේ ආපදා තත්ත්වය නිසා පවුල් 89ක් කඳවුරු වල ඉන්නවා. එයට අපි ඒ සියලු පහසුකම් සපයලා තියෙනවා. ඒ පවුල් 89 සමාජික 341ක් ඉන්නවා. ස්වාභාවික ආපදා නිසා මරණයට පත්වෙච්ච අයට මෙච්චරක ලක්ෂයක් ගිව්වේ. අපි දැන් ඒක 102,000 වෙනකන් ඒ ගෙවනවා. ඒ වගේම නිවාසවල හානි සිදු වුණාට මූලික දීමනාවක් විතර 10,000ක් අත්තිකාරමත් දෙනවා. ඊට පස්සේ ඒ ආපදාව අනුව හානි අනුව මුදල් ගෙවන්න අපි කටයුතු කරනවා. ශ්‍රී ලංකා පොලිසියේ ජීවිතාරක්ෂක සහ නාවික දිසාවේ නිලධාරීන් 149 දෙනෙක් මේ වන විටත් ආපදා තත්ත්වයන් නැතිවීමේ අවධානමත් තිබෙන පොලිස් කොට්ටාස 20කට අනුයුක්ත කරලා තියෙනවා. ඒ වගේම හදිසි ආපදා තත්ත්වයකදී දුරකථන අංක දෙකකුත් මේ වන විට විවෘත කර තිබෙනවා. 0112 45 45 76 කියන දුරකථන අංකය, 0112 58 72 29 කියන දුරකථන අංකය. එංගලන්තයෙන් ගෙන්වන ලද රෝහල් අපද්‍රව්‍ය තොගය යළි සිය වියදමින් එම රටට යැවීමට කඩිනමින් පියවර ගන්නැයි අදාළ ආයතනයට මධ්‍යම පරිසර අධිකාරිය නියෝග කර තිබෙනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා අද මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා. කරුණායක අපනයන සැකසුම් කලාපය තුළ ගොඩගසා ඇති එංගලන්තයෙන් ආනයනය කළ රෝහල් අපද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් පසුගියදා මධ්‍යම පරිසර අධිකාරිය සිදු කළ නිරීක්ෂණයේදී ලබාගත් දර්ශන අද පළමුවරට මාධ්‍යට නිකුත් කෙරුණා.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය යටතේ කරුණායක අපනයන සැකසුම් කලාපේ කලාප අංක 4 තුල පිහිටා ඇති පුද්ගලික ආයතනයක් විසින් මෙම අපද්‍රව්‍ය ආනයනය සිදු කර ඇති බවයි මධ්‍යම පරිසර අධිකාරිය අද නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ. භාවිත කරන ලද මෙට්ට, පාපිසි, වාහනවල ඇති කාපට් වැනි කොටස් ඇතුළු මිශ්‍ර අපද්‍රව්‍ය මෙම ආයතනය විසින් ආනයනය කර පසු සැකසුම් කිරීමෙන් අනතුරුව 2017 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ සිට 2018 වර්ෂයේ ජනවාරි මාසය දක්වා ප්‍රති අපනයනය කර තිබෙනවා. අදාළ අපද්‍රව්‍ය මෙරටට ආනයනය කර ඇත්තේ එක්සත් රාජධානියේ වෙන්ගාඩ්ස් ලිමිටඩ් ආයතනයෙන්. මෙවන විට එම අපද්‍රව්‍ය අඩංගු අඩි 40 බහලුම් 130ක් අවස්ථා 12කදී ආනයනය කර ඇති අතර එම ප්‍රමාණය මෙට්‍රික් ටොන් 27,685ක් පමණ වනවා. නිරීක්ෂණය කරන අවස්ථාවේදී වර්ගාඩි 50,000ක පමණ වපසරයක අපද්‍රව්‍ය ගොඩගසා තිබූ අතර පසු සැක්සුම් කටයුතු වලට අදාළ යන්ත්‍ර සූත්‍ර කිහිපයක්ද මධ්‍යම පරිසර අධිකාරිය හෙදී හඳුනාගෙන තිබෙනවා. මෙම අපද්‍රව්‍ය වලින් සෞඛ්‍ය හා පාරිසරික අවධානමක් ගෙන දෙන බවට නිරීක්ෂණය කළ බවද මධ්‍යම පරිසර අධිකාරිය නිකුත් කළ නිවේදනයේ සඳහන්. 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත අනුව යම්කිසි කාර්මික ක්‍රියාවලියක් සිදු කරන්නේ නම් ඒ සඳහා මධ්‍යම පරිසර අධිකාරිය වෙතින් පරිසර ආරක්ෂණ බලපත්‍රයක් සහ අවශ්‍ය වන්නේ නම් උපද්‍රවකාරී අපද්‍රව්‍ය බලපත්‍රයක් ලබා ගත යුතු බවත් එම අධිකාරිය පවසනවා. මෙම ආයතනයේ එම බලපත්‍ර ලබාගෙන නොමැති බැවින් ජාතික පාරිසරික පනතේ ප්‍රතිපාදන අනුව එම ආයතනයට එරෙහිව නීතිමය පියවර ගැනීමටද කටයුතු කරමින් සිටින බවයි මධ්‍යම පරිසර අධිකාරිය පවසන්නේ. නැවත ඒවා අපනයනය කරන තෙක් අපද්‍රව්‍ය මගින් බාහිර පරිසරයට ද්‍රව්‍ය නිකුත් වීම වැළැක්වීමටත් වර්ෂාවෙන් ආරක්ෂා කිරීමටත් වහාම පියවර ගත යුතු බවත් මධ්‍යම පරිසර අධිකාරිය අදාළ ආයතනයට දැනුම් දී තිබෙනවා. එමෙන්ම ජාතික අපද්‍රව්‍ය කල්පනා කරන ප්‍රතිපත්තියට අනුව අන්තරාය කර අපද්‍රව්‍ය ආනයනය තහනම් බැවින් මෙන් ඉදිරියට පාරිසරික සහ සෞඛ්‍ය හානි ගෙන දෙන කටයුතු වලින් වළකින ලෙසද අදාළ ආයතනයට තරයේ උපදෙස් දී තිබෙනවා. මේ අතර මේ සම්බන්ධයෙන් අදත් පාර්ශව කිහිපයක් මෙලෙස අදහස් පළ කළා. අපි සියලු දෙනාම දන්නවා ඒ චීනෙන් ඒ නීතිය වෙනස් කරලා කිව්වා මේ පිටරටින් ගෙන කුණු කසල ඒ කට්ටිය බාර ගන්නේ නැහැ කියලා. දැන් මේ චීනෙන් ඒ දෙන්න බැරි වෙච්ච ඒ සර්විස් එක දැන් ඒ සිංගප්පූරු ගිවිසුම් හරහා මේ ලංකාව බාරගත්තාද කියන එක අපිට මෙතනදී ප්‍රශ්නයක් තිබෙනවා. මම අහස උසට අපේ රටේ කුණු ගොඩ ගහලා කුණු කඳු ණය ගිහිලා මහ දැවෙන් මිනිස් ජීවිත සංඛ්‍යාව රටට අහිමි වුණා. මේ විදිහට කුණු ගෙනල්ලා අපි කුණු කන්නද කියලා අපි පාලකයන්ගෙන් අහනවා. කොළඹ කුණු අපිට එපා කියලා උද්ඝෝෂණය කරන්න පුළුවන්. ඇයි දැන් එංගලන්තේ කුණු අපිට එපා කියලා උද්ඝෝෂණය කරන්නේ නැත්තේ? මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා ඇතුළු මධ්‍යම පරිසර අධිකාරියත් ඒ වගේම ඊට අදාළ වගකීම් නිලධාරිනුත් මේ වෙනකොට මේ පෙට්ටි විවෘත කිරීමට තියෙන අවස්ථාව තෙමින් හිමින් කල් යවමින් මේක ඉතාමත්ම සූක්ෂම ආකාරයෙන් මේ නිදහස් කරගැනීමේ ව්‍යාපෘතියකට අවිල තිනවා. දැනට ආයෝජන කලාපයේ තියෙන අපේ නීති රීති වලට පටහැනිව දිගටම කරගෙන ආපු ජාවාරමක් විදිහට පේන මේ කන්ටේනර් 130 තුල යම් පොඩි ප්‍රමාණයක් ප්‍රති අපනයනය කරලා තිබ්බත් විශාල ප්‍රමාණයක් ඒකෙන් පරිසරයට හානි වෙන අපද්‍රව්‍ය එකතු වෙනවා කියන එක හඳුනාගෙන ඒ සඳහා නීතිමය කටයුතු කිරීම දැන් ආරම්භ කරලා තියෙනවා. ලංකාවට කසල ආනයනය කිරීම සියලු නීති රීති වලින් නවත්තලා තියෙනවා. 2017-18 වගේ වර්ෂවල ආනයනය කරලා තියෙන ඒ ආයතනය ගැන අපි නීතිමය කටයුතු කිරීමටත් වරායට හරහා දැන් ඒ කන්ටේනර් 102ක් ගිහින් තියෙනවානේ ආයතනයකට. ඒක අපේ නොසලකිල්ල. අපේ වරද්දක් තියෙනවා. ඒක අපි පිළිගන්නවා. කලගෙඩිහේන ප්‍රදේශයේදී මෝටර් රථයකට ඉඩ නොදුන් බවට පවසමින් ආරක්ෂක රැකවලුන් මෝටර් රථයකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ටාසය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ වැඩ බලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාගේ නියෝගයකට අනුවයි. මෙම සිද්ධිය වාර්තා වන්නේ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කලගෙඩිහේන ප්‍රදේශයේදී. පසුගිය 16 වනදා නෝර දෙසට ධාවනය වූ ජීප් රථ දෙකකට ඉදිරියෙන් ගමන් කළ වෑන් රථයක් පසුකර යාමට ඉඩ නොදීමත් සමග පහර දීම සිදුව තිබෙනවා. ඒ ඩිෆෙන්ඩර් රථයෙන් සහ සුගෝපවෝගී රථයෙන් බැස පැමිණි ආරක්ෂකයින් විසින් පහර දීම සිදුවන විට ප්‍රාඩෝ රථයේ පසුපස අසුනේ විශේෂ පුද්ගලයෙකු රැඳී සිට ඇති අතර පසුව ඔවුන් පැමිණි ප්‍රාඩෝ රථය සහ ඩිෆෙන්ඩර් රථය එම ස්ථානයෙන් පලා ගොස් තිබුණා. අදාළ බහරදීම සම්බන්ධයෙන් වෑන් රථයේ වියතුරු 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයේ දැනුවත් කර තිබූ අතර ඔහු අද මේ පිළිබඳව ගාල්ල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඩිෆෙන්ඩරයක් ඇවිල්ලා හරස් කරලා නවත්තලා එක සැරේම දොර අරින්න ට්‍රයි කරා. වාහනේ ලොක් වෙච්ච හින්දා අරින්න බැරි හින්දා වාහනේට ගහගෙන ගියා. අපිට ඕන්නම් බලව මරන්න පුළුවන් කියන වගේ අත්තර තමයි කට්ටිය කතා කරලා බැන්නේ අපිට. සත්තුන්ට සලකනවා වගේ එහෙම බලයක් කියලාට දීලා තියද කියන එකයි මට ප්‍රතින ප්‍රශ්නේ.
මේ අතර කොළඹ අපරාධ කොට්ටාසය කළ දැනුම් දීමකට අනුව එම රියදුරු අද පස්වරුවේ එහි පැමිණ ප්‍රකාශයක් ලබා දුන්නා. වාහනයට පහර දීපු සිද්ධුවේ පැමිණිල්ලක් දාන්න කියලා තිබුණා මෙහාට ඒ පැමිණිල්ල බාර දෙන්න තමයි යන්නේ. අප මේ පිළිබඳව කළ සොයා බැලීමකදී අනාවරණ වූයේ CAG 0.55.0 දරණ ප්‍රාඩෝ රථේ වර්තමාන හිමිකරු වන්නේ අංක 37 ගල්ලේගම ඉංගිරිය ලිපිණියේ පදිංචි දිනේෂ් නුවන් අමරතුංගයි. CAD 88.50 දරන ඩිෆෙන්ඩර් රථේ වත්මන් හිමිකරු වන්නේ අංක 34 ගාල්ලේගම ඉංගිරි යන ලිපිණේ පදිංචි උදම් ඉන්දුල සම්පත් බණ්ඩාර අමරතුංගයි. මොවුන් දෙදෙනා පිළිබඳව සොයා බැලීමට කොළඹ අපරාධ කොට්ටාෂයේ නිලධාරීන් කණ්ඩායමක් ඉංගිරිය ඔවුන්ගේ නිවෙස් වෙත ගියා. නමුත් ඔවුන් කිසිවෙක් නිවසේ නැහැ. නිවසේ ඉබි අතුරු දමා වසා ඇති බවටයි වාර්තා වෙන්නේ. ඉතා පැහැදිලිව සඳහන් කරන්න අවශ්‍යයි කිසිම පුද්ගලයෙකුට මේ ආකාරයට නීති අතට අරගෙන කටයුතු කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ ආකාරයට අනීතිකව මාර්ගයේ කටයුතු කළ ලියාපදිංචි අයිතිකරුවන් දෙදෙනා රියදුරන් ඇතුළු මේ වාහන දෙකේ ගමන් ගත් සියලු දෙනාටම එරෙහිව අනිවාර්යෙන්ම දැඩිවම නීතිය ක්‍රියාත්මක වෙනවා. මේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ටාෂය දැනටමත් ඒ විමර්ශන සිදු කරගෙන යනවා. මොවුන් කවුරුන්ද කියන කාරණය කිසිසේත්ම නීතියට අදාළ නැහැ. රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා අද අස්කිරි පාර්ශ්වයේ මහනායක හා අනුනායක හිමිවරුන් ඉදිරියේ සමාව අයද සිටියා. ඔහු සඳහන් කළේ තම ප්‍රකාශයෙන් කිසියම් වැරැද්දක් මහා සංඝරත්නයට වූයේ නම් ඊට සමාව දෙන ලෙසයි. අස්කිරි පාර්ශ්වයේ සිදු කළ කැඳවීමට අනුව රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා අද මහනුවර අස්කිරි මහා විහාරයේ වෙත පැමිණියා. එහිදී අස්කිරි පාර්ශ්වයේ මහනා හිමියන් අනුනා හිමිවරුන් සහ කාරක සංඝ සභාව සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා මහා සංඝරත්නයෙන් සමාව අයද සිටියා. අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. අද මං ඇවිල්ලා උන්වහන්සේලාගේ අනුශාසනා අවවාද සියලු දේවල් මම බොහොම හොඳින් සවන් දීලා ඒවා හිතට අරගෙන ඒවට එකඟ වුණා. මම මුලින්ම කිව්වේ සිල්වත් ගුණවත් ගරුතර මහා සංඝරත්නය. අර සුළුතරය ගැන තමයි මම අර කතාව කිව්වේ. ඒ අය එක්ක මම ආයේ ගැටුමකට යන්න කැමති වෙන්නේ නැහැ. මහබැංකු බැඳුම්කර සිද්ධියට අදාළ නඩුවේ විත්තිකරුවන් 8 දෙනෙකුට අද අධිචෝදනා පත්‍ර බහර දීමෙන් පසුව ඔවුන් අපමත මුදා හැරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහධිකරණය නියෝග කළා. ඒ අදාළ නඩුව අද කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී. එමෙන්ම රතු නිවේදන නිකුත් කර ඇති හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ නම ජාත්‍යන්තර පොලිස් වෙබ් අඩවියේ නොමැති බව අද අධිකරණයේදී අනාවරණ වුණා. 2015 වසරේ පෙබරවාරි මස 27 වනදා ශ්‍රී ලංකා මහබැංකුව විසින් සිදුකරන ලද බැඳුම් කර වෙන්දේසිය තුලින් රුපියල් බිලියන 10.58ක් වටිනා භාණ්ඩාගාර බැඳුම් කර බංක ලෙස ව්‍යාපහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබල දීම තුලින් පොදු දේපල පනත යටතේ වරදක් සිදුකර ඇති බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා. එම වෙන්දේසියේදී සාපරාධී විශ්වාසය කඩකිරීම තුලින් රජයට රුපියල් මිලියන 688කුත් 762100ක පාඩුවක් සිදු කළේ යයි ශ්‍රී ලංකා මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහායම බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පත්තිනිගේ සමරසිරියාන අයට විරුද්ධව නීතිපතිවරයා තවත් චෝදනාවක් එල්ල කොට තිබෙනවා. ඒ අනුව අද නඩුවට පෙනී සිටීම සඳහා නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර සිටින පර්පෙචුවල් ෆිෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝෂියස්, ඔහුගේ පියාවන ව්‍යාපාරික ජෙෆ්රි ඇලෝෂියස්,
පර්පෙචුවල් ට්‍රෙෂරිස් ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පී. සමරසිරි යන අය අධිකරණයට පැමිණ සිටියා. නඩුවේ තුන්වන විත්තිකරුවන් ලෙස නම් කර සිටින පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමගම් වෙත චෝදනා ගොනු කර ඇත්තේ ස්කන්ධ හා සුරකුම්පත් ආඥා පනතේ 56 වන වගන්තිය යටතේ වන අතර එවෙන්දේසියේදී අභ්‍යන්තර තොරතුරු භාවිත කරමින් ලන්සු තැබීම සම්බන්ධයෙන් නඩුව අද කැඳ වූ අවස්ථාවෙහි පළමුවන විත්තිකරු ලෙස නම් කර සිටින හිටපු මහබැංකුව අධිපති අර්ජුන මහේන්ද්‍රන් සහ දසවන විත්තිකරුවන අජාන් ගාර්දිය පුංචි හේවා යන විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔවුන් වෙනුවෙන් කිසිදු නීතිඥවරයෙකු අධිකරණයේ පෙනී සිටියේ නැහැ. කෙසේ වෙතත් අධිකරණය හමුවේ පෙනී සිටි විත්තිකරුවන් 8 දෙනාට චෝදනා පත්‍ර බහර දීමෙන් පසුව ඔවුන් රුපියල් ලක්ෂ 10 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළා. විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කළ විනිසුරු මඩුල්ල නියෝග කළේ ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය වෙත බහර දිය යුතු බවටයි. පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මහතා අධිකරණයේ පැවසුවේ ජාත්‍යන්තර පොලිසිය හරහා සිංගප්පූරුවේ වාසය කළ අර්ජුන මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් 2018 වසරේ අප්‍රේල් මස 5 වනදා නිල් නිවේදනයක්ද එම අප්‍රේල් මාසයේම 19 වනදා රතු නිවේදනයක්ද නිකුත් කිරීමට කටයුතු කෙරුණු බවයි. අර්ජුන මහේන්ද්‍රන් හිතාමතාම මෙම අධිකරණ ක්‍රියාවලිය මගහැරීමට උත්සාහ දරා ඇති බවට පෙනී යන හේයින් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස දන්වා වරෙන්තුවක් නිකුත් කරන මෙන්ද ඔහු අධිකරණයෙන් ඉල්ලීම් කළා. මෙහිදී විත්තිකරුවන් කිහිප දෙනෙකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා සඳහන් කළේ විත්තිකරු අර්ජුන මහේන්ද්‍රන් සම්බන්ධයෙන් රතු නිවේදනයක් නිකුත් කර ඇති බවට ප්‍රකාශයක් කෙරුණද ජාත්‍යන්තර පොලිසියේ නිල වෙබ් අඩවිය තුළ එවැනි රතු නිවේදනයක් දක්නට නොලැබෙන බවයි. ජාත්‍යන්තර පොලිසියේ නිල වෙබ් අඩවිය තුළ රතු නිවේදන නිකුත් කළ පුද්ගලයින් 7044 දෙනෙකු පිළිබඳව තොරතුරු සඳහන් වන බවත් ඉන් 12 දෙනෙකු ශ්‍රී ලාංකිකයින් බවත් සඳහන් කළ ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා එම ශ්‍රී ලාංකිකයින් 12 දෙනා අතර අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ නම සඳහන් නොවන බවද අධිකරණය හමුවේ කරුණු පෙන්වා දුන්නා. පැමිණිලි පාර්ශවයේ වෙනුවෙන් සිදු කළ එම ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 24 වනදා ප්‍රකාශයට පත් කරන බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළා. දීර්ඝ කාලයක සිට උසස් වීම් නොලැබූ පොලිස් නිලධාරීන් 31,500කට එකවර උසස් වීම් ලබා දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඒ පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ජනාධිපතිවරයා අතර හමුවක් අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති අවස්ථාවකදී. දීර්ඝ කාලයක් පුරා උසස් වීම් නොලැබූ පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් පරීක්ෂක තනතුර දක්වා 31,500ක පමණ පිරිසකට කාණ්ඩ කිහිපයක් යටතේ එකවර බලපෑත්වෙන පරිදි උසස් වීම් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූලික කටයුතුද මෙවන විට සිදුවෙමින් පවතින බවයි මෙහිදී අනාවරණය වුණේ. පොලිසිය රාජකාරිය සාර්ථකව කිරීමට අවශ්‍ය සම්පත්වල ලොකු හිගයක් තියෙනවා, ප්‍රශ්නයක් තියෙනවා. නමුත් එවැනි දැඩි අපහසුතාවයන් රාශියක් මැද්දෙත් අඩුපාඩුවක් නොමැතිව මේ සේවාවන් කිරීම ගැන පොලිස් ප්‍රතිමා ඉඳලා 15 පොලිසිය රාළහාමි දක්වා අපි රජ විදියට ස්තුතිවන්ත වෙන්න ඕනේ. අපි වෙනින් අපි එකේ ගිනුමේ ලොකු මුදලක් තියෙනවා. ඒ අර මුදල ඒක නිසා පොලිසියටත් ඒක අපි ගෙවල් හදලා දෙන වැඩේ කරමු. ආණ්ඩුවක් වශයෙන් තරුණ තරුණියන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමට ක්‍රියා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කුරුණෑගල පොල්පිතිගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා ඒ බව සඳහන් කළා. ගමට කෝටියක් වැඩසටහන යටතේ ව්‍යාපෘති සාර්ථකව නිම කළ යෞවන සමාජ සඳහා ත්‍යාග සහ සාධකපත් ප්‍රධානය අද පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරුණා. ඒ පොල්පිතිගම ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී තරුණයන් සම්පූර්ණයෙන්ම මේකෙන් ඈත් වෙලා ඉන්නේ. කාටවත් ඡන්දෙන් නොදෙන තත්ත්වයකට එන්නේ. ඒක දේශපාලන ක්‍රමයකට හොඳ නැහැ. ඒක දේශපාලන ක්‍රමයට අසුබ ලකුණක්. එහෙනම් අපි කොහොමද මේක එකතු කරගන්නේ? එක පැත්තකින් අපිට කියන්න පුළුවන් මේ කරපු වැඩ දිහා බලන්න. අපි මේවා කළා තරුණයන් මේකට එකතු වුණා. තරුණයන් හිතන්නේ එයාගේ න්‍යාය පත්‍රෙන් බොහෝ දෙයක් ඉෂ්ට වෙලා නැහැ. අන්න ඒකයි මෙතන තියෙන විශාලම ප්‍රශ්නේ. ඒක දිහා අපි ගැඹුරු ලෙස බලන්න ඕනේ. ඒක ප්‍රතික්ෂේප කරන්න හොඳ නැහැ. අපි මේ වැඩ ටික කරා. අපි කා වෙනුවෙන්ද මේ වැඩ කරේ? අපි නෙවෙනු වෙන්නේ මේ අනාගත ගොයිනේ. ඒ ගැන ඒ කරපු වැඩ කටයුතු ගැන අඩුපාඩුම් තියෙනවනම් ඔබ සෑයීමකටපත් වෙලා නැත්තම් අපිට තියෙන ප්‍රශ්නේ කොහක්ද කියලා බලන්න. මොකද මම දන්නේ අපේ න්‍යාය පත්‍රේ තරුණ න්‍යාය පත්‍රේ පත් කරන්න බෑ. ඒක සිදු වෙන්නේ නැහැ. මමත් මේ තරුණ කාලේ ගිහින් තියෙනවා. අපි බලන්න ඕනේ කොහොමද අපේ තරුණ න්‍යාය පත්‍රේ අපේ න්‍යාය පත්‍රය හැටියට අලුතෙන් හිතලා අලුතෙන් ගමන් කරන්න කියලා අපි හිතන්න ඕනේ කියලා තමයි මම මෙතන ප්‍රකාශ කරන්නේ. ආණ්ඩුවක් හැටියට අපි අලුතෙන් හිතලා අන්නේ න්‍යාය පත්‍රේ ඉදිරියට ගෙනියන්න අයි බලාපොරොත්තු වෙනවා. ඒ ගැන ළඟදීම අදහස් කීපයක් මම ප්‍රකාශ කරන්න.
ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පෙරමුණ පදනම් වූ නවසන්ධානයක් සඳහා ලබන අගෝස්තු 5 වෙනිදා අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට ඉඩ ඇති බව අමාත්‍ය මනෝ ගණේෂන් මහතා පවසනවා. අමාත්‍යවරයා විස්සාවේල්ලේ පැවති උත්සවයකට එක්වමින් සඳහන් කළේ නවසන්ධානයේ ලකුණද එදින ඉදිරිපත් කිරීමට ඉඩ ඇති බවයි. කලබල වෙන්නේපා අලෙවි කරන්න මොන බඩුවක් මිනිස්සු බලාපොරොත්තු වෙන බඩුවක් හොඳ බඩුවක් තමයි දාන්නේ. වැරදෙන බඩුවක් දාන්නේ නැහැ නේ අපි. මාරය යාමේ අපි ඊල වලේ වැටෙන්න පුළුවන්. දවාලේ වලේ වැටෙන්න බෑනේ. මුඩු නැවෙන්නේ ඉච්චර අපි. දනොයි මේ චිත්‍රපටිය හෝල් එකකින් ඉංගල වාඩි වෙලා ෆිල්ම් එක පටන් ගන්න තියෙනවා. දනොයි කර රයිට් ලේ ගිහිල්ලා මේ ගිහිල්ලා යන්නේ. දැන් ඉන්ටර්වල් තාවිල නැහැ. ඉතින් ක්ලයිමැක්ස් එකනේ අවසන් සීන් එකනේ. දැන් ඒක කියන්න බෑනේ ඒක. එතකන් පොඩ්ඩක් ඔයාලා ගොසිප් ලියාගෙන කියාගෙන පෙන්නකට ඉන්න කමක් නැහැ. කරුණා කරලා මේ පක්ෂය රටේ දැවන්ත පක්ෂය විනාශ කරන්න එපා කියලා මේ කුලල් කාගෙන කල්ලි බෙදාගෙන ගහ ගන්න අයට කියනවා. ඒ වගේ පක්ෂ නායක අගමැතිතුමාට කියනවා කරුණා කරලා මේ කල් දාන්න නැතුව එමදාම දෙක කල් යාගෙන ඉන්න තුමා ඉන්නේ මේක කල් දාන්න නැතුව වහාම තම කුත්‍ය අධිකාර මණ්ඩල වේවා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම වේවා මොනවරි කණ්ඩායම කැඳවලා සාකච්ඡා කරලා අවසන් තීන්දුවට සමාන දෙක තුල දෙන්න කියලා. ඒකට අපි පුද්ගලයා කවුද කියලා බලලා වහා වටේ ඉන්න පක්ෂවල තීන්දුව කරගෙන අපි ඒකට ගමනක් කරන්න පුළුවන්. දැන් පස්වෙනිදා මම හිතනවා අපි සජාතික පෙරමුණ පදනම් වෙච්චාර සන්ධානය අලුත් නමෙන් අලුත් ලාංඡනයෙන් අපි අවබෝධ කිවිසුම අසම් කරන්නට වැඩිදුර ඉඩ තියෙනවා කියලා බවත් මන්ත්‍රණ කියනවා.